මේ ඔයාට හොඳටම ෂුවර්ද ඔය බැඳලා ඉන්න ගර්ල් ගේ නම සරණි කියලා? ඔව් ඔව් සචි, මැරේජ් සර්ටිෆිකේට් එකේ තිබුණේ ඒ නමනේ. අනිත් එක ආන්‍ය දිගින් දිගටම කතා කරේ ඔය නම කියලාම තමයි. හැබැයි සචි, රෙහාන් සරණියට සලකනවා කිව්ව විදිය ගැන නම් මට විශ්වාස කරන්නත් බෑ. ඉතින් ඔයානි කිව්වේ රෙහාන් මහා ජරාමිනිහෙක් කියලා. හරි හරි, ඉතින් ඒ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ කේස් අහුණාට පස්සේනේ. ඊට කලින් එයා එහෙම නෑ මට මාර විදියට නිදහස දීලා තිබ්බේ. හැබැයි ඔය සරණිට තියනවා වගේ කිව්ව ප්‍රශ්න නම් මට මුල් කාලේ තිබිලා නෑ. ඔයාට තිබුණේ නැති වුණාට සරණිට තියන්න පුළුවන්. එයා තරුණ නිසා. ඔව්, ඔය වයසක මිනිස්සු තරුණ කෙල්ලො බැඳගත්තාම ඔහොම තමයි. තමන්ගේ වයිෆ් තරුණ කොල්ලෙක් එක්ක යාළු වෙයි කියලා බයයි. නැත්තම් දැනටමත් යාළු වෙලාද ඉන්නේ කියලා බයයි. ඒ සැකේට පිටිපස්සෙන් යනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒ කෙල්ලටත් ඒක වදයක්, ඒ වයසක මිනිස්සයටත් ඒක වදයක්. අපි දැන් මොකද කරන්නේ සචි? ඔත්තුකාරයෙක් හොය හොය හිටිය අපිට හොඳ ඔත්තුකාරයෙක් දැන් හම්බුණා. ඔයාට දැන් තියෙන්නේ මගේ ගානටම යාව යාළු කරගන්න එක. ඊට පස්සේ තින් අපිට පුළුවන් එයාට කියලා සෑහෙන දෙයක් කරගන්න. ගාලි මයි යනවා. හා හා, ඒ ගම කා ගන්න තු වැඩේ කරලා වරෙන් ඈ. අංගම ගන්න නෑ ඩාලි. මේ පාරත් ගම කාලා තියෙන බණ්ඩානේ. ඌන කෝල් කරලා කියලා දිනේ මම නෙමෙයිනේ. හරි හරි, ඔය කයිය නවත්තහන්. ඇතුළට යනකොට බල්ලා ගනි. වැඩේ දෙල්ුණා අලුුණා කියාගෙන නම් එන්න එපා පුතෝ. උන්න බලන්නකො ඩාලි. මං ඕකයි කාර් එක ඉස්සරහා බුදියාගෙන හරි මම කතන්දරේ A to Z කියලා එනවා. අපේ වැඩේ අරිනවා ඩාලි. වැඩේ මොකද්ද වැඩේ? ඒක අපේ වැඩ. හැම එකටම අපේ වැඩක් අපේ වැඩක් කියන්නේ නැතුව මටත් කියපංකෝ. මත් මේ ගෙදර එකෙක් නේ. මේ උඹ මේ ගෙදර එකෙක් වුණාට උඹ විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයිනේ. ඒ හින්දා උඹව අපේ වැඩ වලට කාව ගන්න අපි කැමති නෑ. හා, අඩේ ඒ කියන්නේ මං පිටේ එක. උඹ පිටේ එකෙකුත් නෙමෙයි ඇතුලේ එකෙකුත් නෙමෙයි. උඹ අමුතුමේ කියක්. ඔය අමුතුම ගතිය අපේ වැඩ වලට ගැලපෙන්නේ නෑ. උඹ කොයි වෙලෙත් කියන උඹට පිස්සු නෑ කියලා නේද? හැබැයි අපිට ඉදින් උඹට පිස්සු කියලා. මේ පිස්සු අපේ වැඩ වලට කාව ගන්න අපි කැමති නෑනේ. මයි යන්නන් ඩාලි, මට පරක් වුණානේ. අර ඔෆිස් එක තුල රින්ග ගත්තොත් එහෙම මට ඔෆිස් එකට යන්න වෙන්නේ නෑ ඩාලි. ඔෆිස් එක? මොකද ඔෆිස් එක? ඒක අපේ වැඩ. උඹේ වැඩ නෙමෙයි. උඹ උඹේ වැඩ බලාගනින් අපි අපේ වැඩේ කරගන්න. මේ සිකුරා ගම කා ගන්නතු වැඩේ කරගෙන වරෙන් ඈ. හරි හරි ඩාලි. මේ 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 එක්ක මාත් එන්නද බා. මට උඹව ෂුවර් නෑ ඔමිට. නෑ නෑ ඩාලින් ඩාලින් මේ මේම කරන්න ඕන ඩාලින්. මම විශ්වාස කරනවා ඩාලින්. මම මේ පාර කොහොම හරි වැඩේ කරනවා. ඔන්න බලන්නකෝ ඩාලින් සිකුරාගේ වැඩ. වැඩේ කොහොම හරි හරිනවා. මම බැරිනොත් ගේට් එක ඉස්සරහට ගිහිල්ලා කෑ ගහලා හරි මේ කතන්දරේ කියනවා ඩාලින්. හරි හරි, කයිය නවත්තලා දැන් ඵලයන්. ගිහිල්ලා වැඩේ හරියට කරලා වරින් ඈ. මට කයිය නෙමේ වැදගත් වෙන්නේ වැඩේ. තේරුණානේ? හරි ඵලයන්. එනවා ඩාලින්. නව වෙල්වට් ජීවෙන් පිරි බවුන්සි සමකට මං කියන්නේ බං මේ කේස් එක හරියට උඹලා ඇනලයිස් කරපන්. අපේ පැත්තේ බොරු ටික විතරනේ බං අපි කවර් අප් කරගන්න ඕනේ. රෙහාන්ගේ පැත්ත ඌ බලාගනී බං. ඒත් මම මුවට එක දවසක උක් කිව්වනේ බං. ඔය අදාල කොයි පැත්තෙන් වුණත් බන්ටිට කෙලවෙන ඕනම තැනකදී. ඒක මං මගේ ප්‍රශ්නයක් කරගන්න ඕම මචං. හරි හරි බං, ඉතින් එහෙම කියලා මේ උන්ගේ බරයි උන්ගේ රිස්කේ අපි කර ගහන්න ඕනේ නෑනේ බං. උන්ටත් වගකීමක් දෙන්න ඕනේ. හරි, දැන් බා අපිට කෙලෙන් තන මොකද්ද? දෙකක් තියෙනවා. එකක් මචං ඔය ඩාලිනුයි සිකුරයි අලු විහාරයට ගින්න දෙන එක. ඒක තමයි බං අපේ පැත්තෙන් තියෙන අපිට ලොකුම අවුල. අම්බෝ ඒක මාට් උනා කියන්නේ මචං අර බිල්ලිමක හයි කරලා තියෙන බෝම්බයක් වගේ තමයි. පිපිරිලා සට පට ගාලා සුන්නත් දූලි වෙලා යනවා. මේ එතකොට බං අර නානගේ ෆොටෝස් ඉන්නේ මොකද? ඒ බං අර අපේ බන්ටි අලු විහාරයේ ගහපු අර පාටියේ ෆොටෝ. අරුගේ අම්මට මාට්ටු වුණොත් මචං සරණී ඩිල්ෂානී කියන්නේ එක්කෙනෙක් කියලා මාට්ටු වෙනවා. අලු විහාරයේගේ අම්මා මචං දැඩි සරණී විරෝධී. ඒකත් බං අපේ ප්‍රශ්නයක් නෙවෙයි නේ බං.
ඒක තුන්ගේ ප්‍රශ්නයක්. ඒක උන් බලාගනි. ඔව් ඉතින් ඒකේ 190ක් උගේ 110ක් අපේ. අර නානා කියපු බුරිච්චි කතාව නිසා. හැබැයි ඉතින් ඌට ඒක ඔප්පු කරගන්න නම් බෑ. දැන් ওই ප්‍රශ්න දෙක විතරද බන් තියෙන්නේ? ඒ රූපචාන ඒකේ කසාදෙ මැද්දට පැනලා ඒක අල කරලා දාන්න පුළුවන් නේ මං ඒකිට. ඉතින් බං ඒකත් අපිට අදාළ නැහනේ. නෑ නෑ ඒක අපිට අදාළ නැහැ. ඒක අලු විහාරයකි. ඒත් බං අපි අර සරණිගේ කේස් එක මාට්ටු වෙන්න පුළුවන් නේ මං ඒකෙන්. මේ බං ඉතින් දැන් සෑහෙන ප්‍රශ්න විසඳිලා නේ බං දින්නේ. අනේ ඌ බං ඔක්කොම ප්‍රශ්න විසඳලා නේ බං තිබ්බේ. මේ කාලකන්ණි සිකුර හොයාගත්තනේ අරූගේ ඔෆිස් එක මං. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. දැන් ඉතින් කොහෙන් හරි මාට්ටු වෙන්න පුළුවන් මට. ඒකට මං ඉතින් කරන්න තියෙන්නේ අලු යාර ඔෆිස් එකෙන් අස් කරන එක. ඒක හරියන්නේ නෑ බං. ඌ ඊළඟට යන කම්පැනි ඒ කම්පැනිෙම දැනගන්න පුළුවන්. මට ඕනේ බං මේ කසාද ඉවර වෙනකන්වත් අඩුම තරමේ. తాවකාලික පැලැස්තර ටිකක් හරි දාලා වහගන්න බං. ඊට පස්සේ ඉතින් පර්මනන්ට් කරගන්න එක පස්සේ try කරන්න පුළුවන් නේ මචං. මේ එතකොට බං ඔය ආන්නේ ලා මචං සරණි කියලා කතා කරන්නේ. ඒකට මොකද ගන්න? ඒකේදී අරුගේ ප්‍රශ්නයක් නෑ නෑ ඒකට මොකක් හරි කරන්න ඕනේ බා. නැත්තම් බන්ටිට අලු විහාරයේ අම්මත් එක වසන්න හම්බෙන්නේ නෑ. ඒක ඉදින් කොඩක් කරන්න වෙන්නේ නෑ නේ බා. නැන්දම්ලත් එක මචං ජෙනුයින් ලේලියටත් ඉන්න බැරි එකේ. ඔය fake ලේලියට ඉන්න පුළුවන් නේද? डिलीट आवे නෑ මං කොහොමද ටිකක් කලින් යනවනේ නෑ මං ප්‍රශ්නයක් නෑ ඔයාව ගන්න මං එන්න නෑ නෑ ඔයා මගට එන්න ඕනේ නෑ මම ඔයාව ගන්න එන්න මං එනකොට කෝල් එකක් දෙන්නම් ඔයාට හරි ඕකේ බයි ඔව් කියන්නකෝ මං කිව්ව හොටෙල් එකයි දිනේ වැරදීද හරි හරි කොහොම හරි ඔයාට අපේ අය කසාද බඳින එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නකෝ මට තියෙන ප්‍රශ්නේද ඔයාගේ අයියා මට බඳින්න තිබුණ අවස්ථාව නැති කරපු එක මගේ ජීවිතේ විනාශ කරපු එක රුක්ෂානා දැම්මත් ඔය පරිගැනීමේ චේතනාව අතාරින්න ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව නේද ඒ මිනිස්සුත් එක්ක සන්තෝෂෙන් ඉන්නකෝ අපේ අයියට කරදර නොකර බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කවුද කිව්වේ මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ අනේ මේ අපි ඔක්කොම දන්නවා ඒකයි මේ කියන්නේ අපේ අයියගෙන හිත හිත ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න නැතුව ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න ඔව්නේ මගේ වැඩක් බලාගත්ත නම් හරිනේ එතකොට යාට සරණිත් එක්ක ජොලිය ඉන්න පුළුවන්නේ සරණි ඔන්න ඔයා ආපහු පටලවගෙන අපේ අයිය කසාද බඳින්න ඔය සරණියෙක් නෙවෙයි එහෙනම් කවුද හරි හරි ඔයා කැමති දෙයක් හිතාගෙන මන් තිනවා මේ ඔයාගේ අයියා සරණිව නෙවෙයි මේ ලෝකේ ඕන ගෑණියෙක් බැන්දත් මං එයාගේ පිටිපස්සේ හෙවණැල්ලක් වගේ එනවා කියන්න. එයාගෙන් පලිගන්න එක මන් අතර කරන්නේ නැහැ කියන එකට සතුටින් ඉන්න ඉඩ තියන්නේ නැහැ මම. තේරුණාද? හරි හරි මං කියන්නම්කෝ. මං දැන් බිසී මන් තියන්න. මේ රුක්ෂාන වෙඩින් එක ගැන හැමදේම දැනගෙනනේ. දිල්ෂානි කියන නම එයා දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ ඔයා මෙරි කරන්න යන්නේ සරණිව කියලා. ඒක එහෙම්මම හිතාගන්න ඉඩ අරිමු. අපි දිල්ෂානි කියන නම කියන්නෙම නැතුවෙමු. අපි දිල්ෂානිට සරණි කියලාම කතා කරමු. ඈ? අපි මොකටද දිල්ෂානිට සරණි කියලා කතා කරන්නේ? ඒක දිල්ෂානිගේ ආරක්ෂාවට හොඳයි. එමනතෝ මම මැරි කරන්නේ දිල්ෂානි කියලා කෙනෙක් කියලා මේගොල්ලෝ දැනගත්තොත් මෙයාලා දිල්ෂානිගේ පස්සේ බන්නයි.
ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක් දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය කො අපිට තේ නෑනේ තේ මොකද්ද තේ හ්ම් ඔයි තාත්තා බොන්නේ අන්න කුස්සිය කුස්සිය තිබ්බයි අනේ ඔය ඇද්දි අරන් එන්න එපා ආ මම මොකටද ගේන්නේ ගිහිල්ලා ගනින් එතකොට තමයි උඹලාට තේරෙන්නේ තේ එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා අනේ මන් දනේවත් මේ තාත්තේ ඔය දැන්වත් අපිට කියන්න නැද්ද අර සිප්පි බබාල කතා මොකද්ද කියලා අනේ මන් තොත්ත බබා වෙන්නේ නැතුව හිටපන් එකම දේ අහන්නේ ඕන වෙලාවට මන් කියන්න අවශ්‍ය වෙලාවට කියලා එකපාරට කෝල් කරන්න කිව්වොත් තමයි වැඩේ ඊට පස්සේ කියන්න එපා පටලවා ගත්ත කියලා කෝතේ නෑනේ තේ කුසි කුසිය කොහෙද අර අපි දෙන්නේ කෝප්ප දෙක එහෙම්ම තියෙන්නේ පැන්ට්‍රි හරි ඉතින් කෝප්පොල නෑ ඉතින් තේ හදන ජෝගුවා තිස්නේ ජෝගේ නෑ බං අර උඩ තියෙන පැන්ට්‍රි කබඩ කරලා බලපන් කවුද අනේ පැන්ට්‍රි කබඩ එකේ තේ දාන්නේ තියෙනවා පිස්සු අනේ මෙයාට කබඩ් එක ඇතුලේ තේ නෑ තේ කොළ වෙනම තියෙනවා පිටිකිරි වෙනම තියෙනවා සීනි ටික වෙනම තියෙනවා උණු වතුර ටිකක් දාලා කවලම් කරලා හදාගනි තේරුණාද මොකක්ද අනේ තේ එකක් හදලා දෙන්න බැරිද යකෝ මම මේ ගෙදර පියා උඹලා මගේ දරුවෝ නිකන් දරුවෝ නෙවෙයි ගෑනු දරුවෝ උඹලා මට තේ හදලා දෙන්න ඕනේ මේ ගෙදර වෙලා තියෙන්නේ මං වැඩ කාර්යය උඹලා නෝනලා අම්මා තාත්තගේ වගකීම තමයි දරුවන්ට කන්න දෙන එක. අම්මාගේ වගකීම කන්න දෙන එක වෙන්නේ නැති. තාත්තගේ වගකීම කන්න දෙන දේවල් ගෙනත් දෙන එක. ඒ නිසා මං හදන්නේ. උඹලම හදාගෙන බීපල්ලා. අර 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 පොලිස් කාර්යය උඹට බැටන් පොල්ලෙන් ගහයි තේකක් හදාගන්න බෑ කිව්වම. ඒ හෙලෝ නිෂාරා ජේම්ස් කියන්න. මගේ සමේ ලස්සන වගේම හිතේ ලස්සන උනත් වැඩි වෙන්නේ ෆේෂා ප්‍රීමියම් මාත් එක්ක ඉන්න නිසා. ලංකාවේ අංක 1 සොයා සන්නාමය ලංකා සොයි ලංකාවම එකට ලංකා සොයි එකට. ආයිබෝ නිර්මල මාත්‍යා මම රෙක්සි. හලෝ රෙක්සි කොළුවා. කොහොමද? සින්දු හැතරි හම්බුණාද? නෑ නේ මේ ගෑණිගේ ෆෝන් එක ඕෆ් නේ. ආ ඒක එහෙම තමයි. විනාඩියෙන් විනාඩියට ඕකේ ඔය ෆෝන් නම්බර වෙනස් කරනවා. හරියට ආණ්ඩු ක්‍රම ව්‍යස්තතාව වගේ නිර්මල මාත්‍යා මම පොඩි ප්‍රශ්නයක් අහන්නද තරහ වෙන්නේ නැහනේ නෑ 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 කිසි ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් අහන්න නිර්මල මාත්‍යා ඒ ගෑල්ලාමයාත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ සම්බන්ධයක් කිව්වෙ මොකද්ද මට තේරුන්නේ නෑ නෑ කෙනෙක් දැකලා තියෙනවා නිර්මල මාත්‍යායි ඒ ගෑනු ළමයාගේ ෆොටෝ වගේක් තියෙනවා ඒක එකී තාම ගේම දෙනවා. එකී තාම මට ගේම දෙනවා. එකී නවත්තලා නැහැ. මම නම් ඒක දන්නේ නැහැ. අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා නිර්මල මාත්‍යා මෙයාව කොහොම හරි හොයාගන්න ඕනේ. මාතු වෙනවා. මාතු වෙනවා. මාතු වෙනවා මේ සින්දු හැදරි. ඒකේ මේ මගේ මනස්කාන්ත දීහි ළඟින් ඒකේ මේ වාචාල මූණලවනවා. ඒකල ලෝකෙ වටේම යවනවා. ලෝකෙ වටේම යවනවා. ඔව් මට අපහාස කරනවා. අනේ නිර්මල මාත්‍යා චුට්ටක් බලන්නකො කන්ටැක්ට් කරගන්න විදිය. හරි හරි රෙක්සිකොළු අපි හොයාගමු. අපි හොයාගෙන අපි එකතු වෙලා මේ සින්දු හැතරීට මේ ෆොටෝ හැතරීට ගේමක් දෙමු. කොර වෙලා යන්න. චොර වෙලා යන්න. ඤකාස් වෙලා යන්න. තේරුණාද? Pears baby cream රුපියල් 30ක වාසියක්. දැන් රුපියල් 150යි.
බණ්ඩේ ඒවා අනේ මහත්තයෝ අනේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මහත්තයෝ මේ පාර මොකක්ද වෙලා තියෙන්නේ අනේ මහත්තයෝ අපේ අර මේ අධිකාරී මහත්තයාගේ මේ දුව ආන්න ඔව් අනේ ආන්න මිස් මහත්තයෝ මේ රුක්ෂානා මිස් එක්ක සෙට් වෙලා මහත්තයෝ මොකක්ද රුක්ෂානා එක්ක महत्व से कसाद तीन दवस तीन तंग अनामन विस्तर कील महत्व नै महत्व मे आस अपेर नंगिक मल्ली बानु बानु मल्लीकमीन महत्व अन्न मल्लीकम महत्व मे रुक्षा मिस्व अंबे गी मे मल्ली दंडेनकम दंडेट पस्ते दाने අනේ මහත්තයෝ හොටෙල් එකකට අරන් ගිහලා ඔක්කොම විස්තර ටික කියලා මහත්තයෝ. හරි හරි. පොඩේ බා. දැන් ආන්නේ කොහොමද රුක්ෂානෝ සෙට් කරගෙන තියෙන්නේ? අනේ ඒක නම් දන්නේ නැහැ මහත්තයෝ. ඉතින් දන්නවනේ ඔය යකුන්ගේ හැටි. මාක් හරි ඉතින් මේ මරුසියක් ගහන්න නැති. හරි ඉතින් අර පහලකට කියන්න තිබ්බනේ බං. ඒක මොනවද කියන්න එපා කියලා. අනේ දරුව එහෙම දන්නේ නැහැ මහත්තයෝ. ඒකනේ වෙලා තියෙන්නේ. හැබැයි මල්ලිට සැක හිතුණා. සැක හිතිලා මට කෝල් කරා. එතකොට ඉතින් වැඩක් නැහැ මහත්තයෝ පෙරහැර ගිහින් ඉවරයි. ඒ දැන් මොකද බං කරන්නේ? අනේ ඉතින් මට තේරෙන්නේ නැහැ මහත්තයෝ. මට ওই ප්‍රශ්නේ කිව්ව වෙලේ ඉඳන් මගේ ඔළුව ගිනි ගත්තා වගේ වුණා මහත්තයෝ. උඹ විස්තර පොඩ්ඩක් බලලා කියපන්කො. මාත් කරන්න පුළුවන් මොකද්ද කියලා බලන්න. ඈ අනේ ওই ආන්නේගේ ප්‍රශ්නේ නම් නවත්තන්න වෙයි මහත්තයෝ. දැන් නංගිගේ කසාදෙටත් වැඩි දවසක් නැහැ. ඔය මිනිස්සු මොනවා කරයි දන්නේ නැනේ මහත්තයෝ මහත්තයාට තේරෙනවනේ මං කියනද? ඔව් ඔව් මට තේරෙනවා බං. මට තේරෙනවා. ඉඳ බංකෝ. මම රයන් මහත්තයාට කතා කරලා මොකක් හරි කරන්න බලන්න. ඈ? ආ හරි මහත්තයෝ අනේ මොනා හරි කරන්න මහත්තයෝ. හරි හරි. Pairs value pack රුපියල් 100ක වාසියක්. දැන් රුපියල් 725යි. मम्मी पर